Hi, Bhuvan. Abhi main Swishya Nirdeshe Ivarakalla Diyene Dan. සියලුම පාඩම් අභ්‍යාසත් එක්ක කතා කරලා ඉවරයි. හරි නම් දැන් අපි හත වසර වැඩවලට යන්න ඕනේ. නමුත් මම කිව්වා ඉස්කෝලේ විභාගෙ තිබ්බා නැත්නම් අපි පේපර් එකක් දෙකක් සාකච්ඡා කරන්න ඕනේ කියලා. මම ඕගොල්ලන්ට පේපර් එක දැම්මා. ඕගොල්ලන්ට ඒක මේ මොනවද තාත්තලාම ලිහිලා ෆොටෝකොපි එකක් පස්සේ අරන් හරි මොන විදිහින් හරි ඒක කරලා ඉවර කරන්න කියලා කිව්වා. මම හිතනවා හැමෝම දැන් පේපර් එක හදලා ඉවර ඇති කියලා. අපි එහෙනම් සාකච්ඡාව පටන් ගමු. හරි? පාන පාඩම් දෙක ඔක්කොම බලාගන්න කියලා කිව්වා. එහෙමයි දිනුනේ ළමේ ඉන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ පිඟාන ධාතු කැටය බෝලය හා වළල්ල යන උපකරණ අතුලේ වෘත්තාකාර හැඩ ඇඳීම සඳහා භාවිතා කළ හැකි ද්‍රව්‍ය දෙකක් නම් කරන්න. එහෙනම් අපිට වෘත්තයක් ඇඳගන්න මොනවද පාවිච්චි කරන්න පුළුවන් අපි ඒකින් ඉඳ චෙක් කරමු. පිඟාන ගැට තියෙනවනේ නේද? එහෙනම් පිඟාන එක්කේ. බෝලය කියන එක ඝන වස්තුවක් නේ, වළල්ල පුළුවන්. එනම් පිඟානයි වළල්ලයි එක ලකු උත්තරයකට එක ලකුණ ගානේ ලකුණු දෙකයි. බානු මෙම වර්ෂයේ අප්‍රේල් මාස පළවන දින අන්තර්ජාතික සම්මත ආකාරයේ ලියා දක්වන මෙම වර්ෂයේ කිව්ව 2000 මතකද මේක ලියුවා? එතකොට අහන්නේ මොන මාසද අප්‍රේල්? මෙම වර්ෂයේ අප්‍රේල් මාස පළවන දින අප්‍රේල් කියන්නේ හතරේ නිවාසි නක්කන් දෙකකින් මාසෙට යන්න ඕන කියලා කිව්වා. ආයි කැපිලා පළවෙනි දිනමයි නක්කන් දෙකකින් මේවා යන්නවා. මේකට තිත කියලා තිබ්බත් තරහට ඉලක් ගෙවුවා වැරදි. මේකට අනි හතර විතරක් ලිව්වොත් වැරදි. ඉලක්කන් දෙකක් ඕනේ අනුපාතවල ඉස්සරහට බිඳුවක් දාලා තියෙනවා. එක අනුපාතවල ඉස්සරහට බිඳුවක් දාලා තියෙනවා. මේ විදිහයි අන්තර්ජාතික සම්මත ක්‍රමය කියන්නේ. වෙන කිසිම දෙයකට දෙන්න බෑ. මේ උත්තරේ මේ විදිහට තියෙන්න ඕනේ. ලකුණු දෙකයි. කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 25 ග්‍රෑම් වලින් දක්වන්න. කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 25 කියලා තියෙනවා. ඒකට ග්‍රෑම් වලින් මෙයාව දක්වන්න ඕනේ නෑ. මුත්තේ මේක විතරයි දක්වන්න දෙන්නේ. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 2000ක්. ඊළඟ අපිට මෙතන 2000ක් එනවා. ඊට අමතරව 25ක් තියෙනවා. 2025යි. 250 කියලා කියලා දන්නේ. ග්‍රෑම් ඔය ගන්න ලකුණු දෙකයි. රූපේ දැක්වෙලා ත්‍රිකෝණයේ පරිමිති x-axis ලියන්න. එතකොට පරිමිතිය x-axis ලියන්න එක නිය බරපතලයි නමන්නේ. පරිමිතිය. බීජ ප්‍රකාශන කරනකොට දිහේ නිසා ගන්නවා. පරිමිතිය ගන්න පොතේ 8යි 7යි x කියලා දුන්නා එක දුන්නලා මම ඒක කරනකොට කිව්වා ඒකේ සෙන්ටිමීටර කියලා ගන්න කියලා. දැන් මේක මේ 8යි 7යි කියලා ඉවර කරන්න මොනවද සාමාන්‍ය සංඛ්‍යාවනේ 15 අර x ගන්නේ නැහැ අඥාත පදයක් විචාරණයක් දෙන්න පුළුවන් ඒකට දැන් අපි සංකේත පාවිච්චි කරන්නේ නිදේශාන්ත එතකොට 15 ගන්නේ අවමන මෙතනින් උත්තර ඉවර කරලා එක ලකුණක් දෙන්න. මෙතනට ආවම ලකුණු දෙකයි. ප්‍රේණතුමා දර දෙකක් අතර ඇති සියලුම නිකිර ක්‍රියා දක්වන්න. ඕලන්න නිකිර කියන්නේ බිංදුවක් සමග දර දෙක සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා. එතන ඕක අමතක නම් ඕලන්න මොමුල වෙලේ සමයෙත්තේ සංඛ්‍යා රේඛාවක් බඳගන්න. මම ඒ දවස්වල කිව්වා. ඔර බින්නෝ මෙතන එක දිහා නැඳගන්න ඔබ අමතක වෙනවා නම් කියලා ඕමනේ දින එක මේකට දින දෙක ඕමනේ ඇන්නේ මොකද මේ මොකද කියන්නේ විග තුන වලට යනවා විග තුනක් ධන දෙකක් අතර මෙන්න මේ දෙක අතර මේ විභාගන අතරනේ අතර ඇති සියලු නිගිය සංඛ්‍යාන විග දෙකම ගන්නෑ නේ අතර කිව්වොත් දින එක බින්නෝ එක දෙක ගන්නෙත් නැහැ. ඔන්න ඔය ටික තමයි.
උත්තර හතරම තියෙනවා ලකුණු දෙකයි එකක් හරි අඩුලා නම් ලකුණු කපන්න. ඒ හා බී මාගින් නැති කෝල කුමන වර්ගයකට අයත්ද බලන්න. ඒ කියන්නේ මුත්තේ හරියට මෙන්න මේ වගේ නිරුක් කවරේ මුල්ල වගේ. දිවස් රේඛාවයි දිවස් රේඛාවයි ඍජු කෝණය. බී කියන්නේ මෙන්න මේ වගේ තියෙන මේ වගේ ලකුණු කෝණය. පරාවර්ත කෝණය. එකකට එක ගන්න ලකුණු දෙකයි. ආකාරයට ආයෝ හතරයි මම මේ වගේ නෝ එහෙනම් ඉන්නේ ඉතින් ඒකයි කරන්නේ යා තමයි පාන් දුසම යන්නේ වගේ අයි 10 ඉතින් ඒකයි ආයි මම ඉතින් මේ වගේ නෝ 100 න් කියවා කියලා කොහමද දැන් මුදෙන්නේ 100 න් 10 න් 100 න් මෙතනින් එකයි මෙතන 10 කියන එකෙන් 0.05 දෙකයි 0.5 කියන්නේ 0.05 හරි එතන සමහරවිට එකපාර 3 ඇති මේක අසමයි එකයි 0.5 ගුණස් 5 දෙකයි හරි 0.5 කියන්නේ 1 වැඩනේ ඒක 540 40 1 540 එකයි 1 ඉතින් ඔක්කොම දශම පටන් ගන්නවා. පළවෙනි දශමස්ථානයේ 2 5 6. මෙන්න 10 න් 5 මෙන්න 100 න් 5. මේකේ වනේ 10 ඒවා මේ 100 ඒවා. එහෙනම් මේ උත්තරේ මොනවාද? 542.2 5. ඊළඟ ලකුණු 2යි. x සමානයි 10 වල විට පහත දී ඇති වීජ්‍ය ප්‍රකාශන වල අගය සොයන්න. x දාන තුන අභ්‍යාදේශය පාදවල යයි x 10යි. 10යි 3යි 13යි. ඊළඟ x වෙන අග්‍ර 10 දැම්ම x වල 10 ගන්න දෙකයි. එක ලකුණයි එක ලකුණයි. ලකුණු දෙකයි. රූපේ අඳුරගෙන ඇති කොටස භාගයක් ලෙස දක්වන්න. එතකොට මේක ඍජු කෝණ නැත්නම් sorry මේක තියෙනවා ත්‍රිකෝණ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි සංඛ්‍යාවක් තියෙන්නේ 16ක් තියෙනවා. මෙතන මුළු සංඛ්‍යාව 16යි 16 පාඩ කරලා තියෙනවා 4ක්. 16 4යි මේ සංඛ්‍යාකාරයෙන් දක්වන්න. සරලව කරනකොට 9යි 9යි එකම ගානකින් මේ දරමිය දෙන්නම් දෙන්නේ පාඩේන්ද. ගා ලොකු සංඛ්‍යාවල හිතන්න දෙකෙන් මෙදෙනවා. ආයි 4නොත් මෙදෙනවා එහෙනම් 4ෙන් මෙදෙනවා. 1යි 1 අවසාන උත්තරය නැවත සරලවෙන්නේ නැහැ. ඒ කියන්නේ තව සුවෙන්නේ නැහැ. මේ තමයි සරලම ආකාරය. ලකුණු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 191 192 193 194 195 196 197 198 199
ඔයා හින්දුවයි දසම හින්දුවයි දෙක මේ නා කොහොමද පටන් ගන්න ආරෝණ කුංචිපේ කියන මෙයා බලන ඒ හැම එකම බිඳුවෙන් ඉතින් බලන්න බැහැ කියලා බලන දෙකයි මෙයා දෙකයි මෙයා බිඳුවයි එහෙනම් මෙයාට කුංචිපේ කියනවා එයා පිරියා මෙයා මාළු ඊළඟට දැන් දෙක බලන එක එන ඉතින් බලන්න ඕන තුන්වෙනි එකේ වෙනම කවුරුත් නැහැ පෙදල් දෙකක් තියෙනවා එහෙනම් මෙතන කවුරුත් නැති කියලා තමයි එන්න ඕන ඉතින් ඒක තමයි දෙකක් තියෙනවා කියන්නේ වැඩි
ඔන්න උත්තරය ලකුණු දෙකයි. ඇපල් ගෙඩි 3 මිල රුපියල් 120 නම් ඇපල් ගෙඩි 4 මිල. එහෙනම් 4 මිල කොහොමද උදේ වාහනේ 1 මිල වෙනව? එහෙනම් මොකද කරන්නේ 120 3ක් වෙනවා. රුපියල් 40යි. එහෙනම් 4 මිල වෙනව. මොකද කරන්නේ 40 ඒවා 4. 4ක් 2යි 4ක් 48යි. රුපියල් 280. ලකුණු දෙකයි මෙතනට එකක් දෙනවා එකක් හොයාගත්තට. ඒක වැරදුනා මේක හරිනේ ඒක ලකුණක් දෙන්න වැටෙනවා. එකයි එකයි දෙකයි. කොහොමයි ලකුණු කව කඩන්නේ? ඒකයි පියවර ලියන්නේ කියලා කියන්නේ. මේසයක් මත තබා ඇති ඝනකාභයක් රූපේ දැක්වේ. එහි ඇති සිලස් ධාර ගන්නීම කෙලින් රැයිකාක කෙලින් මේ ධාරහන් සිලස් රේඛා. තෝරන්න බේනවා මේකේ. මේ එකයි දෙකයි තුනයි. මෙතන එහා පැත්තේ දෙකක් තියෙනවා. අහන්නේ එහි ඇති සිලස් ධාර. එහෙනම් කියන්න තියෙනවා මේ හතරයි. පේන තුනයි නොපෙනෙන එකයි. නොපෙනෙන එකට අවධානය දෙන්න ඕනේ. එකයි එකයි ලකුණු දෙකයි. ඊළඟට යමු 15 ගාන. රූපේ පරිමිතිය ත්‍රිපීසියම ගැටේදී මේ ආයත අහනවත් එක්ක ඔය ටික ඔක්කොම එකතු කරන්නේ මේ උගේ පරිමිතිය කියන වටේ ඉන්නේ නේද? එහෙනම් මේ දෙක එකතු කරන ක්‍රමය ඕනේ නයි සිස්සත් වගේ නෙවෙයි. ලකුණු කපනවා දැන් පේනවානේ ලකුණු නැති ප්‍රමේයපත් දෙකේ උගායේ නැත්තම් ලකුණු නැති දෙයේ ඒව සමාන වෙන මොකටද ප්‍රමේ උත්තරේදී උත්තරේ කාරණා යහලා තියෙනවා මෙහෙම නිස්සරිතානේ 10යි 20යි 28යි ප්‍රමේ දෙනවා කියන්නේ හදපු බව සාක්ෂියයි මේවා තර රූපය හඳුනනා විතර පීසියම
ලකුණයි ලකුණයි ලකුණු දෙකයි පහත දී ඇති ප්‍රකාශ අතුරින් අනුපාත වශයෙන් සැලකී හැකි ප්‍රකාශ තෝරා යටින් චතුරස්‍රයට දෙන්න පුළුවන් කියලා නාමය හඳුන්වන පදයේ කිම නිසා අපි ඉගෙනගෙන තියෙනවා ද්‍රව්‍ය සීම චතුරස්‍රයක් තමයි ද්‍රව්‍ය සීම කියන්නේ එතනත් දෙන්නක ලකුණක් දෙන්න පුළුවන් මාකින් ඉන්නේ කොහොමද කියන්නේ උත්තරේ හරි කිව්වේ නමුත් මේකේ වැදේ ඇඳලා තියෙනවා පැහැදිලිව පේන්නේ එතන ත්‍රිසියම කියන වචනේ ඉගෙනගෙන තියෙනව නේද මුචේ අන්න ඒකයි මම කියන්නේ පහත දී ඇති ප්‍රකාශ අතුරින් අනුපාත වශයෙන් සැලකී හැකි ප්‍රකාශ තෝරා යටි මිලක් අදින අනුපාතයක් වෙන්නේ චීත මීටර් දෙකකට මිල රුපියල් 100 කියේක අනුපාතිකය ඒක ඒකක දෙකක් නේ මුදේ මීටරේ රුපියල් ඒක අනුපාතිකය මගේ ස්කන්ධයේ නංගිගේ ස්කන්ධයෙන් තුන් ගුණේ අන්න එකම මේ එකම රාශිය ස්කන්ධය මගේ එකයි නංගිගේ තුනයි අනුපාතය රුපියල් 1000ක් බැංකුවක තැන්පත් කළ අයකට වසරකට ලැබෙන පොඩි රුපියල් 100 ඒක ඒකෙදි තියෙන්නේ මේම ඒතකොට දැක්පත් වල මුදලයි පොලියයි අතර ඒක ඒතකොට මෙතන සැරේදී ඕවල ගත්තේ කොයි එකද පළවෙනි එක ඉර ගැහුවද පළවෙනි එක ඉර ගැහුවද අනුපාතයද පළවෙනි එක දෙකම රුපියා අපිට එහෙම කියන්න පුළුවන්නේ අපි බැංකුවේ සල්ලි දානවා පොලිය මෙච්චරයි ඒතකොට දැක්පත් මුදල හා පොලිය අතර අනුපාතය කියලා හන්න පුළුවන් අරස ස්කන්ධය අතර අනුපාතය එහෙනම් ඔයගොල්ලෝ උත්තර වෙන්න ඕනේ දෙකයි තුනයි කිස්තර සමහා සුදුසු වාගේ සයන් ආ කීටි ප්‍රමාණවලින් මුණ ගැදීම ඉගෙනනවා මේක 52 100 මුණ කරන්න තියෙනවා පුතේ එහෙනම් මොකද කෙටි ප්‍රමාණය අගට බිංදු දෙකක් බලන්න ඉන්නේ කියලා දුන්නා මේ බෙදනකොට මේ බිංදු වල මේ බිංදු ගැටුණා මතකද කියලා දුන්නා 530 මේක එකයි මේක දෙකයි ලකුණු දෙකයි 18 සංඛ්‍යා රේඛාව මත තික්මකින් සල්කරන මේ සංඛ්‍යා ඇසුරින් අසමානතා ලකුණු භාවිතා කර සම්බන්ධතා දෙකක් ලියන්න ඔන්න දැන් මේක තේරුම් ගත්තද මෙන්න මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා ඔය සම්බන්ධතා දෙකක් ලියන්න මේ දෙන්නගෙන් පුළුවන් මේ දෙන්නගෙන් පුළුවන් මෙයා ඉන්නාගෙන් පුළුවන් එමත් සම්බන්ධතා දෙකක් විනා හතර අඩුයි වෙන දෙන්න විනාක අඩුයි ගණේ මේ දෙන්නකට විනාතර අඩුයි දැනේ මම තුමා මෙව්වා එමේ කොන මේ පැත්තට කට එක මෙතන විතරක් ඇති ප්‍රශ්නයක් නැහැ බලන්න කට ඇරිලා තියෙන්නේ එක පැත්තද කියලා සමහර එක මෙහෙම කියලා දෙන්න කිහිපෙකවත් හරි ඉතින් එක විශාලයි ඉන්න දෙන්න මෙතන පුරා ඉන්න දෙක විශාලයි විනාතර මෙතන පුරා එක විශාලයි විනාතර මේ තුනෙන් දෙකක් කියලා තියෙනවා එක එක ලකුණු දෙකයි හරි ඊළඟ පාටියක සිග්න සිසුන් ගන්න ආසන්න 10 ගුණාකාරයේ වැඩි වුණ 40ක් විය. එක්ලමේ පස්ස 80 ගිය පසු එමාගේ 10 ගුණාකාරයේ වැඩි වුණ 30ක් නම් දැන් පාටියේ සිග්න ලබුන් ගන්න සොයන්න. ඔන්න දැන් පාටියේ ළමයි ගන්න 10 ගුණාකාරයේ වැඩි වුණාම 40. ඒ 47 කියන්නේ ආයෙයා ළඟ 45 හෝ ඊට වැඩි නම් 50 කියන. එයා 40. මේ 43 කියන්නේ 40 ළඟ. 10 ගුණාකාරයේ 40 මේ 41 තමයි ළඟ.
එතකොට එකරන්නේ කසුනාලු. එකරන්නේ කියන මේ උත්තරවලින් නම් තෝරන්නේ 44 එක්කෙනෙක් ගියා. 43යි. 43 එක්කෙනෙක් ගියා. 43 ඇවිල්ලා උවිදී. 42 එක්කෙනෙක් ගියා. එහෙනම් අතන අපියක් වෙන්න පුළුවන්නේ. ඉවන 41 එක්කෙනෙක් ගියා. 40යි. 40ක් තාම ගියානෝ. 40 එක්කෙනෙක් ගියා. 39යි. ඉස්මාමෙන් එක්කෙනෙක් ගියා 38යි. 38 එක්කෙනෙක් ගියා මම මේ ලිහා කියලා පෙන්නන්න. 37 එක්කෙනෙක් ගියා. 35 එක්කෙනෙක් ගියා. 35යි. 35 එක්කෙනෙක් ගියා. දැන් මම එක්කෙනෙක් ගියාම තාත්තෙ මම පෙන්නුවේ. ඊට පස්සේ ඒවා වැඩිම වාම එන්න තියලු. සංඛ්‍යා ඒ ඉස්සරහට බිංදුව ලියන්න මේ අපිට. ඒ නිසා ඊරෝගේ කෙනා ගන්නවා දෙක. බිංදුව මෙතන දානවා මෙතන දුන්නා. දැන්නේ උදාන සංඛ්‍යාව සිය ස්ථානයේ 6. 2603. ලකුණු දෙකයි. දැන් දාන්න 40 කීයද කියලා පේපරේ. 40 කීයද කියලා දාන්න. මට දැන් ඕකේ මාක් එකක් දාන්න 40 40 ආපුවයි. අත සරපුර දාන්න 40 40 ආපුවයි මම බලන්න. කාටද 40 40 ආවේ? අර පාර්ශ්වයෙන් කියන එක දාන්නකො මාත් ලකුණු මම දානවා යා මෙයාට ඇවිල්ලා හදේ. කාටවත් නැද්ද? ඔක්කොම හරි ගියා. ඔබට 60යි අරගෙන 40යි 100ෙන් ලකුණු දෙන්නේ. අපි ප්‍රශ්නෙන් කතා කරමු. එතකොට අදට ඔයගොල්ලන්ට ලකුණු 10ක් 10 ආවේකන 16 කීයද කියලා බලලා 11ක් සම්පූර්ණ වෙලා තියෙනවා. තමගේ ලකුණු කියලා අරගෙන 100ෙන් කීයද බලාගත්තා. අපි ඔක්කොම සාකච්ඡා කරනවා. ඔබගේ ගුරුතුමා ගුරුතුමීගේ වැඩපෙළීමේ යටතේ දත්ත රැස්කිරීම හා නිරූපණය කියලා අදතර පාඩම තමයි. යන පාඩමදී ඔබ විසින් කරලත නිරීක්ෂණ ක්‍රියාකාරකම් පිළිබඳ මතකයට නගා ගැනීම පහත දීයේදී ප්‍රශ්නවලට පිළිතුරු සපයන නිරීක්ෂණ වලින් තොරතුරු ඇස්කිරීම ඔබ ඇතුළු කණ්ඩායමට බැඳුණු අවස්ථා දෙනා කියන්න. ඒක දැන් අපි එහෙම කතා කරේ නෑ. නමුත් මතක් කරානේ දාල පාවසරේ පන්තියේනේ මේ පාර ළඟට ගිහිල්ලා වාහන පැයක් පුර ගමන් කර වාහනය ගමන් කර
කරායිනවාගේ මට කවුරුහරි අපි හම්බෙන් අහන්නේ ඒ වගේ තොරතුරු රැස් කරගන්න ඕන අවස්ථා දෙකක් මෙයන් කියලා. හරි මම මෙහෙම කියන්නම්කෝ එක. පැයක් තුල පාරේ ගමන් කළ වාහන පිළිබඳ තොරතුරු රැස් කිරීම. ප්‍රධාන ගහගන්න පුළුවන්. ඊළඟට එහෙනම් එකක් තමයි පැයක් තුල පාරේ ගමන් කළ වාහන පිළිබඳ තොරතුරු රැස් කිරීම. දෙක පන්තියේ සිසුන්ගේ අපි අහන ඕගොල්ලෝ මවුලේ කී දෙනෙක් ඉන්නවද ඕගොල්ලෝ මවුලේ කී දෙනා පවුලේ සමාජිකින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම හරි ඊළඟට තව කියන්න පුළුවන් සතියේ දවස් 5 ඉස්කෝලේ ආපු නැති ගාන හරි දෙවෙනි එක ඔන්න ඒතකොට ඒක මම ලකුණු ගන්න කියන්න ලකුණු දෙකයි තොරතුරු රැස් කිරීමේදී ඔබ ඇතුළු කණ්ඩායමට මූණ පෑමට සිදු වූ දුෂ්කරතා දෙකක් ලියන්න තොරතුරු දැන් මෙහෙම එකතු කරගන්නකොට මොනවද ඇතුළට ප්‍රශ්න දැකන මේ ඇගෙන් ප්‍රශ්න අහන විදිය ඔයාලා එහෙම කරනකොට ඒ ක්‍රියාකාරකම් කරනකොට ඒ ඒකට මොනවද ඇතුළට බාධා කරගෙන යන්න අමාරුකමක් ආවද කොයි වගේ දුෂ්කරතා දෙයි කියලා අහනවා දැන් කණ්ඩායමක් අතර සරණ කොනමුද දැන් වාහන ගොඩාක් පාර යනවා කියලා හිතන්න ඕවා අපිට එතකොට අපිට මෙතන තොරතුරු ලියා ගන්න ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් එතකොට එහෙම කණ්ඩායමේ සමගිය හැමෝගේම උදව්ව නැති වෙන්න පුළුවන් මොනවා හරි දුෂ්කරතා දෙකක් ලියලා තියෙනවා නම් යැපෙන ලකුණු දෙකක් ලැබෙනවා එතකොට දෙකයි දෙකයි හතරයි කුටි තව ලකුණු 10 12ක් තමයි බෙදෙන්නේ හරි අපි එක මෙහෙම වෙන් කරගමු සිසුන් තියක් සිමුන බන්තියක ඔන්න කියන උදාහරණයක් කරමු ඒ සිසුන් කණ්ඩායම විසින් එක්ක සිසුවාගේ පවුලේ සමාජිකයන් අර අපි කියපු එක දැක්ක පවුලේ සමාජිකයන් පිළිබඳ එක් ලක්තර තොරතුරු ටික එතන අපි දන්නවා ප්‍රජනන වගුව අදාළ වෙන්න හැටි අඩු මේකේන වැඩි මේකට සමාජිකයෝ ලියලා තියෙනවා ප්‍රධාන ලකුණු ගන්න ඇති දන්නවා පහේ පහේ කොටවල් දෙකයි කිය සංඛ්‍යාව ගණන් කරලා දෙන්න ගන්න ඔව් ඊළඟට තුන සමාජිකයන් තුනක් ඉන්න පවුල් කීයක් හමුනාද ඊළඟ සමාජිකයන් හතරක් ඉන්න පවුල් 14ක් වෙන පහේ කොටවල් තුනයි පහේ කොටවල් දෙකයි හතරයි කොහොමද කියලා ඊළඟ පහක් ඉන්න සමාජික පහක් ඉන්න පවුල් කීයද? හයක් ආව වරණයක මෙන්න වගුව හරි ඊනා ලකුණු ගන්න කියන්න. සමෙන්ට තියනවා ලකුණු හතරයි. ලකුණු හතරයි. ලකුණු හතරයි උදේ හතර ඉන්නේ මෙන්න මේ එකටත් එක්ක ඔය හතර හොමලා ප්‍රකරණය වතුයි සංඛ්‍යාව හරි ඊළඟට මේ සලකුණේ පවුල් දෙක පවුල් දෙකක් නිරූපණය වනසේ පියත තොරතුරු චිත්‍ර ප්‍රස්තාර සලකුණේ පවුල් දෙකක් නිරූපණය වනසේ පියත තොරතුරු චිත්‍ර ප්‍රස්තාරයක් මගේ නිරූපණය කරන්න දැන් අපි මේ කියලා දෙනවා චිත්‍ර ප්‍රස්තාරය ලකුණු පහයි කියලා අදෝ මේ ධාර්මා චිත්‍ර ප්‍රස්තාරය අදින්න මේ වස සටහනවලා මේව මෙතන ගහන්න ඕනේ සමාජිකයේ පවුලක දෙකයි වැඩිව හතරයිනේ ගොරණයම්ම උඹට යටින් ගන්න ඕනේ එක්කෙනෙක් කියන්නේ පවුල් දෙකක් කියලා වර්ණයක් යොදාගන්න प्रमाण එතකොට මේක තියෙන්න ඕනේ අදින් කියල. ඒක නැත්නම් ලකුණක් කපන්න. ලකුණු පහයි නිවැරදිව පිළිවෙලට පස්සෙන්ද වර්ණය ඇඳලා තියනවා නම්. ලකුණු පහයි අරගෙන හතරයි නවයයි. ත
තොරතුරු වගු මගින් හා චිත්‍ර වාස්තාර මගින් නිරූපණය කිරීම ලැබෙන ප්‍රයෝජනය. මෙහෙම පෙන්නනකොට වාසි කිව්වා. එකක් තේරුම් ගැනීමේ පහසුව. නේද? එතකොට මේ ඕනම කෙනෙක්ට පහසෙන් වටහා ගැනීම, සරල වීම. එතකොට ඉලක්කම් වගේ දේවල් ගොඩක් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඊළඟට සිතර ගන්න සුළු මේ නදියක් තියෙනවා ඒකේ දොර හැමෝම බලන්න පෙළඹෙනවා. සරණකම වටා ගැනීමේ පහසුව අන්න ඒක තමයි වටා ගැනීමේ පහසුව තමයි අංක එක. එතකොට ඒක ඒවයි වගේ එකක් නිල කියනවා නම් ලකුණක් දෙන්න. පන්තියේ සිටින සියලුම පවුල්වල සිට උනහගනු පන්තියේ සිටින සියලුම සිසුන්ගේ පවුල්වල සිටින මුළු සමාජිකයන් ගන්න කීයද? උත්තරේ දෙකේ පවුල් දෙකයි එහෙම කියනකො තුනේ පවුල් අටයි හතරේ පවුල් 14යි පහේ පවුල් 6යි දැන් අර මේ විදිහකට බලන හරියන්නේ නෑ පුතේ ප්‍රශ්නේ අහන්නේ සියලුම සිසුන්ගේ පවුල් වල සිටින මුළු සමාජිකය දෙකේ දෙකයි කියන්නේ එතන හතර දෙනෙක් ඉන්නවා තුනේ වටයි කියන්නේ 24ක් කියන්නේ. හතරේ 1000ක් කියන්නේ 14 අතරින් වැඩි කරන්න 56යි. හයවක් පහ 8යි. මේකෙන් ඔක්කොම එකතු කරන්න 14යි, 1ක් 2යි, 3යි, 8යි, 11යි. එහෙනම් ඔක්කොම ඉන්නවා 114ක්. මෙතන ලකුණු දෙකයි. 114ක්. දැන් ගන්න 16 කීයද කියලා 16 10යි 16 16යි කියලා පළවෙනි ප්‍රශ්නේ ලකුණු ටික දාන්න. ත්‍රිකෝණාකාර ත්‍රිසකහන් වගේ නිරූපණය කර ඇති සංඛ්‍යා කීපයක් පාද දැක්වේ. ඔයගොල්ලෝ දන්නවා මේ රටාව මොකද්ද කියලා. ඊයේ රටාවේ නිරූපිත සංඛ්‍යා හඳුන්වන නාමය ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා එක ලකුණයි. මෙම රටාවේ අටවන සංඛ්‍යාව සොයන්න. කොහොමද මුතේ මෙම රටාවේ අටවෙනි සංඛ්‍යාව හොයන්නේ? කර කීපයක් කියලා දුන්නා. දේසි ක්‍රමයක් කියලා අන්තිමට එකක් දීුවා. අට හොයන්නේ නම් එකේ ඉඳන් අටට එකතු කරන්න ඕනේ. ඒ අටම බැරි 8යි, ඊළඟට 7යි, 6යි, 5යි, 4යි, 3යි, 2යි, 1යි. අන්න ඒකත් නේද? පහළවයි පහළවයි හයයි විසියකයි විසිහයයි තියයි තිස්කමයි එකයි තිස්සදරන් හරි නැත්තම් කල්පනය කිව්වා අටයි ගමින් මේක වරදිකවන එකතුවා අටයි අටයි පහළවයි පහළවයි හයයි විසියකයි විසියකයි පහයි විසිහයයි විසිහයයි අටයි තිහයි අදටක් කිවනේ තිස්සයි මුවවර කිවනේ අරිතේ තමයි 8යි 9යි වැඩි කරලා වෙන උත්තරේ ගන්න. එයා දෙකෙන් බෙදා. 36. 36යි. හරි. පාඩ ලකුණු දෙකක් දෙන්න. මෙල රටාවේ 3 4 සංඛ්‍යා එකතු කිරීමෙන් ලැබෙන අගය කීවද සමචතුරස්‍ර සංඛ්‍යාවද? 3යි 4යි. 3 ඉන්නවා 6යි. තුන්වෙනිය කියන්නේ 6යි. හතරවෙනිය කියන්නේ 10යි. එනම් 6යි 10යි එකතු කරන්න ඕනේ. 16යි. මේ කීයක සමචතුරස්‍ර සංඛ්‍යාවද? මෙන්න සමචතුරස්‍ර ඇඳ විදිය. මදකද? දේව එක්වරක් එක, දෙවරක් දෙක, තුන්වරක් තුන. තුන්වෙනි එක, හතරවරක් හතර, හතරවෙනි එක. ඔයාවේ හතරවෙනි එක ඕනේන්නේ. එතකොට මෙයා 1යි, මෙයා 4යි, මෙයා 9යි, මෙයා 16යි.
ලකුණු දෙකයි 10 දෙපස ඇති සංයුත සංඛ්‍යා දෙක ලියන්න 10 දෙපස සංයුත කියන්නේ මොනවද පුතේ සාධක දෙකකට වැන්නේ මුංචිව සංයුතයක් කියලා 4 ළම 6 ළම 8 මෙව සංයුත ප්‍රතලක මොන ඒවා 10 12 එහෙනම් අපි අපි ටිකක් ලියාගෙන ගිහිලා 10 දෙපස ඉඳලා දෙන්නමයි නමේ හාදෝ හමේ වීම පෙන්වා උඹට බැරි ලකුණු දෙකයි 28 කුඩාම සාධකයා විශාලම සාධකය ලියන්න මේ 28 කුඩාම සාධකේ එකවරක් 20ගෙන මෙයා තමයි කුඩාම මෙයා තමයි විශාලම ඊගාඩය නැහැ නේද ලකුණු දෙකයි එතකොට ලකුණු 11යි 11යි කියන කිව්වා නම් එක ඔක්කොම ග්‍රෑම් වල දාලා නැත්නම් ඔක්කොම කිලෝග්‍රෑම් වල දාලා. හරි එහෙම එහෙම කරන්න පුළුවන්. අපි මෙහෙම ලියමුකෝ. කිලෝ 5යි ග්‍රෑම් නැහැ. මෙයා 850යි. කිලෝ නැහැ. එක ආමානයෙන් 1500යි. මේ කොහොමද නේද? එහෙනම් ඔය ටික ඔක්කොම එකතු කරන්න කියලා කියනවා. මෙහෙම කරාම පිළිවෙලයි පේනවා මේ කොහොමද වැඩක් ගන්න මේක හොඳයි කියලායි. මම කියන්නේ බිංදුවයි 1000 අනේ බිංදුවයි 5යි 1250ක් කියන්නේ නැහැ පුතේ 10යි මේ දෙකත් නැහැ තාම 10යි ඔනවල් ගන්නවා 1250 ඒක තමයි මෙතන ලියන්නේ දැන් දෙකක් යනවා එතකොට 5යි 6යි 7යි අවසාන උත්තරේ පිටුවට ලියන්නම උගන්වන්න තියෙනවා මෙන්න මෙහෙමයි අවසාන උත්තරේ කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 250යි මොනේ ලාදියා අපි දෙමු එක ලකුණු දෙකයි මිනිදීගත ද්‍රව්‍ය සඳහා ගෙවිය යුතු මුදල කොපමණද එහෙනම් ගෙවිය යුතු මුදල් ග්‍රෑම් වල හරිද පරිස්සමයි බා කිලෝ 5ක් කරන් දින කිලෝ 1 ගන්න දිනා තියෙනවා කියන කිලෝ එකක් 90යි 90 550යි ඊළඟ 750ට 500 ගාන දින දෙනවා 130යි එහෙනම් 750 කොහොමද පුතේ හැදෙන්නේ 500යි 250යි මෙයා 130යි එහෙනම් ඒකෙන් භාගනේ මේක 65යි ඒ දෙන්න එකතු කරන්න 195යි හදලා දෙන්නම් ඕනේ උන ඊළඟට මේක කිලෝ 1500යි කිලෝ 1800යි කිලෝ 1500 හැදෙන්නේ මෙන්න මෙහෙමයි මෙයා 80යි මෙයා 40යි 120යි
එහෙනම් මෙන්න වියදම 5යි 14යි 16යි 1ක් ඉතුරු 5යි 4 රුපියල් 865යි රුපියල් 865යි ලකුණු 3යි ලකුණු 3යි මේ 3කට ලකුණු 3යි එකත් එක්ක මේකයි ඊළඟට අහනවා 10ක් දුන්නා නමික 4ක් දෙන්නද මෙහෙම දෙන්න ලකුණු 4ක් මෙයාට අනේ 10ක් දුන්නාම ඉතුරු කීයද අහන්න 10යි 565 කරු කරන්න එතන මෙතන ඉන්නගෙන ඉන්නේ නම් 5යි 2යි 3යි 2 රුපියල් 235යි 1 ලකුණයි හරි ඊළඟට संख्या ලකුණු 2යි හරි ඊළඟට 36 සරලම තුල්‍ය භාගය ලියන්න 36 සරලම ආකාරය වෙනවා මේ දෙන්නම බෙදෙන කෙනා කවුද 9 9 9 1යි 36 9 4යි ලකුණු 2යි ලකුණු 3යි
ඊළඟට තුනෙන් දෙකයි 12න් හයයි අඩු කරන්න තුනෙන් දෙකයි 12න් හයයි අඩු කරන්න මෙයා 12ට ගේන්න තුන් හරක් හතර මෙයාත් එනම් හතරෙන් ගුණ කරගන්න මෙයා එනම එන 12න් 8යි මේ කියනවා හරියට නිවන් බලන්න එතකොට 12න් මෙතන එනවා 5යි අර 5 කඩනවා 12න් 3යි මේ දෙන්නම තුනෙන් දෙකම දෙන්නවා එකයි හතරෙන් එකයි තමයි ලකුණු දෙකයි එතන තුනයි එදා ලකුණු 11න් කීයද කියලා ගන්න පුතේ එකක් 11න් කීයද කියලා ඒකට පස්සේ ගන්න දෙයක් රූපේ දැක්වෙන එක්කෙක් කොටුවක දිග සෙන්ටිමීටර් එක අත්තරා මීර්ග සතියේ අපි කිව්ව වර්ගඵලයේ මනින් ඒක කියන දිග එකයි මරණ එකයි එතකොට මේ විදිය මේක පාට කරලා පෙන්නුවා අපිට ඉත වර්ග සෙන්ටිමීටර් එකයි කියන දිගත් එකයි මරණත් එකයි වර්ග සෙන්ටිමීටර් එකයි උගාම කොටුවක වර්ගඵලයේ කොහොමද මෙන්න මේක ලකුණු දෙකයි ඒකකේ තියෙන්න ඕනේ ඒ රූපේ වර්ගඵලයේ කොහොමද ඒ රූපේ වර්ගඵලයේ excuse me අද ඒ වලට ගණන් කරන්න පොඩ්ඩක් ඉන්න මම ලකුණු ටික හදා ගන්නවා 2 1 2 3 4 5 ලකුණු දෙකයි පළවෙනියකට ඊළඟට දෙවෙනියකට යන ඒ රූපයේ වර්ණපරේ සොයන්න උඩා කොටු තුනක් තියෙනවා භාගයව දෙකකින් එකක් හැදෙනවා හතරයි මේ පරිණ උතර ඔන්න ආවන්න මා ගහන්න එපා හතරයි වර්ග සෙන්ටිමීටර් එක ලකුණයි බී රූපයේ වර්ගඵලය සම්පූර්ණ කොටු තියෙන්නේ එතන තුනයි 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 හයයි හයයි වර්ග සෙන්ටිමීටර් හරි A හා B රූපවල වර්ගඵල අතර අනුපාතය මොකද්ද? ටීචර් එකට ලකුණු කියන්න. එක ලකුණයි, එක මේකට දෙපායි, මේකට එකයි. හරි? ඊළඟ හතර වෙනියට A හා B වල වර්ගඵල අතර අනුපාතය සරලම ආකාරයේ දක්වන්න. A වලයි B වලයි වර්ගඵල වල අනුපාතය සමාන ආකාරය. A වල කීයද 4යි. ඒකකේ දාන්නේ B වල කීයද 6යි. සරල කරන්න මේ ගොඩම බෙදන්න දෙකෙන්. 6ක් බෙදන්න දෙකෙන්. 2 අනු 3යි. ලකුණු 3යි මෙතන. මම ලකුණු 1 දාලා තියෙනවා මමයි. ඒගොල්ල බී වලට යනවා බීලා තියන xy වාසල දෙකේ නැති ද්‍රව ප්‍රමාණය වල අයිත්‍ය සොයන හරි ඒක බී කොටස යනවා බී එකට උන බීරා බී කොටස අයිත්‍ය යනවා ලීටර් මිලියන ගණනක් වෙලාවට ඕල වගන්ත විරන්න ඕනේ x වාජනයේ ද්‍රව ප්‍රමාණය y වාජනයේ ද්‍රව ප්‍රමාණය මුළු ද්‍රව ප්‍රමාණය එහෙනම් මේවා ලියා ගන්න මම ඒක පොදු කර తీරේ ලේසි කියලා මෙයා 4යි 525යි මෙයා 2යි 750යි ඔරේ මොන දිනව නැත්නම් ලකුණු හබනවා දැන් එකතු කරනවා කියලා දෙන්න ඔර පහලින් එකතු කරලා ඉන්නේ 10 වල වැඩි වෙයි ඔර 10 වල 1යි 2 175යි මෙතන
අපි ලකුණු දෙකයි දෙවැනි එක x වාජනයේදී ද්‍රව ප්‍රමාණය y වාජනයට වඩා කොපමණ වැඩිද වැඩි නම් ලොකු එකනගේ පොඩි එකන අඩු බව තමයි ඒ වැඩි ප්‍රමාණය බලන්න වෙන්නේ අර වගන් දෙක ලියන්න වෙයි මොකද්ද x වාජනයේ ද්‍රව ප්‍රමාණය y වල ද්‍රව ප්‍රමාණය වැඩි කුර ඇති ද්‍රව ප්‍රමාණය කියලා ලියලා අර උත්තර දැන් අඩු කරන්නයි ඕනේ අඩු කරනකොට මෙයාගේ මෙයා බෑ මෙතන ඉඳලා ගන්න යනවා 10යි නේකම මෙතන 10ක් ඇවිල්ලා එකතු වෙනවා දැන් අඩු කරනවා පමණයි මෙතනින් මෙතන 12යි 5යි 10ගුණේ 7ක් 6යි මෙතන 3යි 3ගුණේ 2ක් 1යි අවසාන උත්තරේ මීටර 1යි 575යි මිලිමීටර ලකුණු 2යි මෙන්න ලකුණු ඈ දැන් ධාන්න පුතේ 11 න් කීයක්ද කියලා ඒකවත් 11 නෙමෙයි දැන් අපි ප්‍රශ්න විභාගෙට කියන්නේ හතරක් තෝරගන්න කියලා අපි හතරම තෝරනවා ඕලගේ වැඩි ලකුණු තියෙන හතරයි පළවෙනි එකේ 1යි තෝරලා 100 න් කීයද කියලා ඕලගේ පළවෙනි 25ට 30 න් කීයද කියලා තමයි ඊට පස්සේ ඕම එකතු කරාම 11 න් හතරක් යනවා दार्शक दार्शक प्रश्न पहे तुम अन्े दर्शक दर्शक तुम किए පාදය පහ පහේ තුන කියලා පහේ තුන්වෙනි බලය පහේ තුන්වන බලය මයිනස් ඊළඟ 80ක තුනේ බලයක් ලෙස හරි 80ක තුනේ බලයක් ලෙස ලියා දක්වන්න 80ක තුනේ බලය නම් තුනෙන් වෙනාගෙන යනවා 27යි 8ට 3 දෙකයි 21ට 7යි उत्तर हाथ गया ඔක්කොම හතක් ගියා හරි ලකුණු පැහැදිලිනේ ඊළඟ දෙකෙන් දෙකට සංඛ්‍යා අග ඉලක්කම 0 2 4 6 8 8 නම් දෙකෙන් බෙදෙනවා 302 900 0 408 මෙන්න මේක බලන්න උත්තරය ලකුණු දෙකයි අපි අග ඉලක්කම චෙක් කරමු ඊළඟ එක පහේ පිරෙනවා අග 0 එනවා ඔනේ देखो कहाँ है इन्होंने ओम आए नमः शिवाय ये दसियों पहाड़ है उन्हें राम देखा है पाए मेरे नीचे आगे पहाड़ रहता बिंदु दाम इधर लाखों में बुलाएं किये देखिए ना इधर आपके आवश्यक प्रश्न लिया मामा संख्या एक वहाँ पार होगा मेरा लाखों के दागन हो गए आई पाले नीला है यार මේ සංඛ්‍යා රේඛාවක් ඕගලන්න දීලා තියෙන්නේ හරි තෝමා ඔබයි මම ලකුණු දෙක දාගන්නකම් සංඛ්‍යා රේඛාව දිලා විස්තරහන හත්පරි ප්‍රශ්න බලන්න කොහොමද කියලා එනවනේ විසාර්ධ්‍ය වයස හොයන්න විසාර්ධ්‍ය ගෙනා
ඒ ගණකේ බලන්න කොතනද තියෙන්නේ කියලා දෙකෙන් දෙකට ඇඳලා තියෙන්නේ. හතරයි හයයි මැද තියෙන්නේ මුතේ. දෙකෙන් දෙකට සංඛ්‍යා රේඛාව ලකුණු වෙලා තියෙන්නේ. මෙහෙම හතරයි හයයි මෙතන. එනම් මෙතන පහ. එනම් වයස අවුරුදු ඒකේ කියන්න අවුරුදු පහයි. දෙක ලකුණයි. විනෝද් මලීත වඩා අවුරුදු කීයකින් වැඩි මහල්ද? විනෝද් මලීත වඩා අවුරුදු කීයකින් වැඩි මහල්ද? විනෝද් කියන්නේ කීයද කියලා හොයන්න 14යි 16යි මැද. විනෝද් 15යි. මලීත් කියන්නේ කෙනාද 10යි. එහෙනම් කීයක් වැඩි මහල්ද බලන්න අඩු කරා අවුරුදු 5කින්. ලකුණු 2යි. තරුෂිගේ වයස තරුෂි කියන්නේ කවුද කියලා අහුවුත් කෙනෙක් වයස විනෝද්ට වඩා අවුරුදු 3ක් අඩු නම් විනෝද් දැන් 15යි 15 3ක් අඩු කරොත් 12යි හරි අවුරුදු 3ක් අඩු නම් සංඛ්‍යා රේඛාවට ඇඳ තරුෂිගේ වයස නිරූපණය කරන්න එහෙනම් දෙකෙන් දෙක අඳින්න ඕනේ 12ක් උත්තරයි අඳින්නේ සංඛ්‍යා රේඛාවේ ඍණ පෙත්ත අඳින්න එපා ඍණ අවුරුදු නෑ එන ගියාත්ම අවුරුදු වල ඍණ 6 8 10 12 කැති එහෙනම් මේක තරුෂි තරුෂි කියන්නේ උචල හරිද ලකුණු දෙකයි ඊරාම 25.3 අතර සංඛ්‍යා වර්ගරාමුවද නිරූපණය කරන්න. එහෙනම් වර්ගරාමුවේ කෝණ 4යි. මෙයා වෙන් වෙනවා මෙහෙම. මේ එකේවා මේ 10ේවා මේ 10 එකේවා මේ 100 එකේවා. ඔයගෙන් නම් කිරීම ඕනේ. මෙයා 7යි. මෙයා 3යි. හරිය තියෙනවා ලස්සන එක ප්‍රමාණයට. මෙයා පහයි මෙයා දෙකයි ලකුණු දෙකයි එතන මෙයා 25.3 පතක එක සමාන ප්‍රමාණවලට තියෙනවා නේවා පරතර සමානව නැත්නම් ලකුණු කපයි ඊළඟ දෙවන ගානේකේ මම ලකුණු ගාන දාලා තියෙනවා මේ පළවෙනි සිදුවේ මේ දෙවන ගාන එක අට එක ලියා ගන්න 3.28 5.74 එකතු කරමු 12යි 9යි 10යි මෙතන දෙනවා 9යි ලකුණු දෙකයි ඊළඟ එක අඩු කරන්න 3 එක 7.2 3 4.5 7ක් අඩු කරමු හරි අඩු කරමු මොලෙන් බෑ මෙතන ඉල්ල ගන්න 13 මතක් නැහැ මෙතන 1යි 1න් 5ක් නැහැ මෙතන ඉල්ල ගන්න 10ක් 11න් 5ක් 6යි මෙතන දැන් 6ක් නැහැ 6යි තියෙන්නේ 6යි 4ක් 2යි ලකුණු 2යි 2යි 6යි 6යි ඕකර වෙයි ප්‍රශ්නේ නම් ලකුණු 11න් කීයද කියලා දාන්න දැන් එකතු කරන්න 40 ගත්ත මුල් ලකුණට එකතු කරන්න ඕගොල්ලන්ට ආපු 11 ලකුණු වලින් හොඳ ලකුණු හතරක්. ඒක ලේසි අතරක් නේ ඔයගොල්ලෝ කරන්නේ. ඒ ටික එකතු කරන්න ඉතින් මම මේක 30ක් වල මේක 8යි, මේ හොඳ ලකුණු 10යි, මේ 11යි, 9යි යන්නේ. 1යි 2යි 3යි 4යි මේකත් එක එකතු කරලා 100 කියන දාලා. අන්න බෝඩ් එකේ තියෙන හතර විදිහ. ලකුණු. අතරයි මොකද තමයි සිවි හැදෙන්නේ අතක් අපි කරාට ඕනේ අතරයි දුන්නේ මෙන්න මේ ටික
ආයුබෝවන්.